யூடியூப் பண்ணி சொல்லுக்கு அழகாக இருந்துச்சு. பட் யூடியூப் நாளைக்காக வர அதா சாதனை பிடிக்கணும் ஒன்று மாச கண்ணாவுக்கு விராமையிட பசுவ தமே வாழ மா சமக்கு மென்மையாக வீடியோ வைக்கிங் ஹமு என்ன எதிங் வாழ ஆராதனா கண்ண பல கமெண்ட் செக்ஷனே கமெண்ட் கரண்ண இடவல் ஒலவல்லின லமூன் சந்தாட்ட அவசியம் என்னமே அவசியக்கரணும் வாழ்ட போன வீடியோஸ் முன்னாது இக்மனிம் அவசியக்கரணும் வீடியோஸ் முன்னாது பல கமெண்ட் செக்ஷனுக்கு அனுவரை கமெண்ட்டுக்காக தானே இதுபோட்ட ஏ அனுபவம் அப்படி வீடியோ சீரியஸாக வாழ்ட்ட கிணையா இது அதாபிக படங்கானே வேணுமே ஹயர் ஸ்ரேனியே வீடியோ சீரீஸ் எது முக்கியது ஹயர் ஸ்ரேனியக்கே அண்ணே குடக்குமே ஏலவல் ஒலவெல் அமௌண்ட்டை திரதகத்துனே ஏவகையுமே ஏலவல் ஒலவெல் அமைண்ட் அமதகுன படம் சீரீஸ் எக்க முக்கியது ஏ வகை தீன ஏவல் தீன கருணும் குடக்கு ஆகிட்ட அமதக இது எனிசா வேணுமே ஏலவல் ஒலவெல்லியன் நமும் சந்தா வகையும் ஹயர் ஸ்ரேனியை நமும் சந்தா கரண படம் சீரீஸ் தான் அப்படி அது ஆரம்பிக்கலே இது மம கலி மதக்கிற வகை பல கமெண்ட் செக்ஷனே அனிவாரியம் வாழ்ட அவசியக்கரண வீடியோஸ் முன்னாடி பல கமெண்ட் செக்ஷனுக்கு கமெண்ட்டுக்கா தான் இது இவ்வளோ வாழ தாமாக சப்ஸ்கிரைப் கண்டிப்பாக பல சப்ஸ்கிரைப் பண்ணிக்கு ப்ரெஸ் கரெல சப்ஸ்கிரைப் பண்ணி லைக் கமெண்ட் திங் அப்படி கேள்வி மேம் வீடியோ கிடையாது. චිත්‍රවලේ ගන්න YouTube එකේ TMS පොඩ කියලා සර්ච් පාරක් දාලා දැන්ම අපිව subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් ඒක. ඉතින් අපි මුලින්ම ඔයාලට හය ශ්‍රේණිය ගැතරපල් තියෙන හය ශ්‍රේණියේදී ඔයාලා ඉගෙන ගන්න ඕන පාඩම් මාලාව මොනවද කියලා අපි මුලින් බලාගෙන ඉමුකෝ. ඉතින් ඔයාලගේ විෂය අන්තර්ගතය ගැතරපස්සේ මේ විෂය නිර්දේශය ගැතරපස්සේ මම මුලින්ම සියල්ලම ඔයාලට කියන්නම්. මේ වගේම මූලික අවධානය මම තියරි කොටස් ටිකට දෙන්නම් පාඩම් මාලාවේදී. මේ වගේම අපි මේ ගැන ගැඹුරින් තව අධ්‍යයනය කරනවා ඉදිරි පාඩම්වලදී. අද පාඩමෙන් අපි කතා කරන්නේ ඔයාලට හය ශ්‍රේණියේ ඉගෙනීම ලබා ගන්න තියෙන දේවල් මොනවද කියලා පැහැදිලි කරන එක. ඉතින් මුලින්ම ඔයාලට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ චිත්‍ර. අඳින චිත්‍ර ගත්තට පස්සේ රේඛා චිත්‍ර වශයෙන් ගත්තට පස්සේ ඔයාලා අධ්‍යයනය කරන්න ඕන පරිසරය. පරිසර අධ්‍යයනය කරනකොට ඔයාලට හමු වෙනවා මානවීරියව් සත්වීරියව් ශාකමය හා පරිසරයේ තියෙන මෙන්න විරත් වස්තුන් ඒ වගේම නිර්මිත වස්තු. නිර්මිත වස්තු කියන්නේ අපි හදාගත වාහන වගේ දේවල්. ඉතින් ඒ පිළිබඳව අපි ගැඹුරින් තව ඉදිරියට කතා කරමු. මේ මූලික පාඩම් ටික අපි මුලින්ම බලාගෙන ඉමු. ඉතින් ඒ වගේම අපි ඊට පස්සේ ඉගෙන ගන්න ඕන මෙන්න සංරචනය කරන ඒ වගේ මූලිකාංග. සංරචන මූලිකාංග වශයෙන් අපිට තියෙනවා මෙන්න රේඛා, හැඩතල, වර්ණ භාවිතය, තලයේ භාවිතය මේවා තුළ අපි ඉගෙන ගන්න ඕන මෙන්න මේ කර්ම කාරණා ටික. ඉතින් ඊට පස්සේ අපි චිත්‍ර සංරචනය කිරීමේ මූලික සිද්ධාන්ත කොටස් ටිකක් තියෙනවා. චිත්‍ර අඳිනකොට මෙන්න මේ පරිමාණ හා පරිමාව, ඒ වගේම පර්යාලෝකය, ඒ වගේම ත්‍රිමාණ ලක්ෂණ, සමබරතාවය, මේ හැඟීම් ප්‍රකාශනය, ඒ වගේ නිමාව, අන්තිමට චිත්‍රය නිමා කරන්නේ කොහොමද මේවා පිළිබඳ අපි ගැඹුරින් මම අර කලින් කිව්වගෙම කතා කරමු. ඉතින් මේවා ඔයාලා ඉගෙන ගන්න ඕන. ඉතින් ඒ වගේම විවිධ මාධ්‍ය හා ශිල්ප ක්‍රම තියෙනවා. ඉතින් ඒ විදිහට මෙන්න මේ ඔයාලට ඉගෙන ගන්න තියෙන ආය ශ්‍රේණියේදී කොලාජ්, පැස්ටර්, දියසායම් මෙන්න මේ වගේ දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ වගේම අපි යන්න ඕන තවත් තියෙනවා මෙන්න මේ ජාමතික වස්තු රේඛා ආශ්‍රිතව අධ්‍යයනය කරන්න තියෙනවා. ඔයාලට ඔබ්ජෙක්ට් ඩ්‍රෝයින් කියලා උගන්වන්න යන්නේ. ඒක ඉතින් මේ ද්‍රව්‍ය සම්පෙන්දනය කියන එකෙන් උගන්වන්නේ. ඒක ඒකෙදී රේඛාවේ විවිධතා පිළිබඳව ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ත්‍රිමාණ ලක්ෂණ හා එළිය අඳුර දැක්වීම කියන පාඩමේදී ඔයාලට තියෙනවා සිලින්ඩරාකාර ගෝලය, ගණකය හා ගණකාභය, කේතුව කියන වස්තුන් කොහොමද ත්‍රිමාණව 3D එළිය අඳුර දක්වලා අඳින්න කියන එක ගැන ඔයාලා ඉගෙන ගන්න ඕන. ඒ වගේම ඔයාලට තියෙනවා මෙන්න මේ ස්වභාවික වස්තු හා සරල ශාක කොටස් අධ්‍යයනය කරන්න තියෙන එකම මෙන්න මේ ශාක කොටස් ගන්න තියෙනවා. ඒ වගේම ස්වභාවික වස්තුන් අර පෙට්ටිය මෙන්න මේ ශාක කොටස් කියලා ගත්තට පස්සේ වලට පොල් ගෙඩිය, ක්‍රෝටන් නැත්තම් අන්නේ වගේ දේවල් අඳින්න තියෙනවා. ඉතින් වර්ණ භාවිතය ගැන ගත්තට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ මූලික වර්ණ ගැන දැනගන්න තියෙනවා. ඒ වගේම විවිධ චරසිලි ගැන දැනගන්න තියෙනවා. ඒ වගේම ද්විතීක වර්ණ අභ්‍යාසය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මූලික වර්ණ නිගහරතු අරගෙන ඒවා මික්ස් කරලා මෙන්න ද්විතීක වර්ණ හදාගන්න විදිය ගැන අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒව ගැන අපි පාඩම් ඉදිරියේ සාකච්ඡා කරමු. ඒ වගේම මෙන්න ස්වභාවික හැඩ, ජාමතික හැඩ,
ජාමතිකට ගත්තට පස්සේ වෘත්තය සමචතුරස්‍රය ත්‍රිකෝණය ඍජුකෝණාශ්‍රය ගැන අපි ඉගෙන ගන්න ඕන මෝස්තර චිත්‍ර වලින් යනවා නම් අපි ඉගෙන ඉගෙන ගන්න ඕන ඉතින් මූලික මම කලින් කිව්වාගේ මූලික වර්ණ ද්විතීක වර්ණ ගැන ඉගෙන ගන්න ඕන ඒ වගේම අපි තවත් ඉගෙන ගන්න ඕන මෙන්න මේ මෝස්තර පැත්තට ගියාට පස්සේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා සෙල්ලම් බඩු ඒ වගේම තෑගි අසුරණ පෑන් සම්බන්ධවනයක් ඒ වගේ දේවල් අපි අඳින්න ඕන අපිට ඒ වගේ දේවල් තියෙනවා ඔයාලගේ සිලබස් එකේදී ඉගෙන ගන්න. ඒ වගේම අවශ්‍යතා සැලසුම් ගැළපීම සමවර්තාවේ වර්ණ මාධ්‍ය මුද්‍රණය සඳහා සුදුසු බව නිර්මාණාත්මක බව සරල මුද්‍රණ ශිල්ප ක්‍රම කියන දේවල් අදාළ ඒ පාඩම් ඉගෙන ගන්න ඕන මෝස්තර වලට අදාළව. ඉතින් සරල මුද්‍රණ ශිල්ප ක්‍රම අපි ගත්තට පස්සේ තියෙනවා අච්චු මුද්‍රණ ක්‍රමය ඒ වගේම සිදුරු තහඩු මුද්‍රණ ක්‍රම කියලා මෙන්න මේ ඒ වගේම ඊට අමතරව අපිට තියෙනවා ඇඳීමේ ශිල්ප ක්‍රම එකලාස් කිරීමේ ශිල්ප ක්‍රම ඒ වගේම සරල හැඩ ඇඳීම හා ගොඩනැගීම ඒ වගේම මෘදු මාධ්‍ය මෙන්න මේ චලන මූර්ති ආශිත විවිධ ශිල්ප ක්‍රමක් තියෙනවා ඒ වගේම සරල හැඩ තියෙනවා විවිධ මාධ්‍ය තියෙනවා නිර්මාණාත්මක බව අසම්බරත සමබරතාව හා චලනය කියන දේවල් අන්තර්ගත වෙලා තියෙන ඉතින් මේකේ සරලව ගත්තොත් එහෙම ඔයාලට මෝස්තර පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඇති භාවිත වන දේවලුයි අපි ඇඹීම මූර්ති මැටි වලින් අපිට එක එක ඒවා හදන්න තියෙන එක්සර්සයිස් තියෙනවා අපි ඒක ගැන ඉදිරියට කතා කරමු ඒ වගේ දේවල් ඔයාලා හය ශ්‍රේණියේදී ගමු ගන්න ඕන හරි ඉතින් අපි ඔන්න ඒ ටික තමයි අපිට මේ ප්‍රැක්ටිකල් විදිහට කරන්න තියෙන්නේ අපිට තියරි කොටස් වශයෙන් විෂය විදිහට අපි පාඩම් කරලා ඉගෙන ගන්න ඕන දේවල් තියෙන්නේ මෙන්න මේ හරි ඉතින් මේකෙදී අපි ඔයාලට ඉගෙන ගන්න තියෙන හය ශ්‍රේණි බෞද්ධ හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි කියලා ඒ සියලුම දේවල් වල වෙසක් උත්සවය ආශ්‍රය චිත්‍රමය අංග අපි ඉගෙන ගන්න ඕනේ ඒ වගේම හින්දු ආගමට ගියාට පස්සේ මෙන්න මේ තයිපොංගල් උත්සවය ඒ වගේම ආශ්‍රිත චිත්‍ර අංග අපි ඉගෙන ගන්න ඕනේ ඒ වගේම ඉස්ලාම් ගියට පස්සේ රාමසාන උත්සව ආශ්‍රිත චිත්‍රමය අංග අපි ඉගෙන ගන්න ඕන ක්‍රිස්තියානි ගැත්තු ක්‍රිස්තියානි හිමිපැත්තේ ගියට පස්සේ මෙන්න මේ නත්තල් උත්සවය ආශ්‍රිත චිත්‍රමය අංග අපි ඉගෙන ගන්න ඕන ඉතින් මෙන්න මේ බෞද්ධ කොටසට අපි තවත් ගියාට ගැඹුරින් ගියට පස්සේ බෞද්ධ ස්තූපය ගැන මේ මූලිකාංග හා කලා ලක්ෂණ අපි ඉගෙන ගන්න පිළිබඳ මේව කටපාඩම් කරගෙන තේ ස්තූපේ කොටස් අපි ඉගෙන ගන්න ඕන හය ශ්‍රේණියද අපි ඉදිරියට මේව කතා කරමු තවත් ගැඹුරින් ඉතින් සරලව කිව්වොත් බෞද්ධ ගත්තට පස්සේ බෞද්ධ වල අපිට තියෙන ස්තූපය ස්තූපය ගැනගෙන ගන්න ඕනේ හින්දු අයට ගත්තට පස්සේ මෙන්න කෝවිල ගැනගෙන ගන්න ඕනේ ඉස්ලාම් මස්ජිද් ගැනගෙන ගන්න ඕනේ ක්‍රිස්තියානි දේවස්ථාන ගැන අපි ඉගෙන ගන්න ඕනේ ඒ ක්‍රිස්තියානි දේවස්ථාන වල තියෙන කොටස් මොනවාද ඒ කොටස් වලින් මොනවා නිරූපණය වෙන්නේ ඒ වගේ කොටස් අපි ඉගෙන ගන්න ඕනේ ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ සිංහල සැරසිලි ඒ ගත්තට පස්සේ අපිට දෙනවා අභ්‍යාස කරණයක් තියෙනවා අපි සිංහල සැරසිලි අඳලා පුරුදු වෙන්න ඕන යටි පුරුව ඒ වගේ මේ බක දෙක ලියපත් දෙවිඳල ඒ කියන්නේ මොකද්ද ඒ වගේම වර්ණ භාවිතය එමෙන්න මේවා ගැන අපි ඉගෙන ගන්න ඕන ඒ වගේම අපිට තියෙනවා සැරසිලි මූලික අංග වර්ගීකරණයක් තියෙනවා සැරසිලි ගත්තට පස්සේ අපි ඒකේ වර්ගීකරණයක් කරනවා දිව්‍ය සත් උද්භිද නිර්ජීවී කියලා ඉතින් මේ ගණයන් වලට අයිති වෙන සැරසිලි අපි ඉගෙන ගන්න ඕන මොනවාද මේවට අයිති වෙන නිර්ජීවී කියන්නේ මොනවාද දිව්‍ය කියන්නේ මොනවාද ඒ වගේ අපි කතා කරමු ඉතින් ඊට පස්සේ මෙන්න මේ නිර්ජීවී ගණයට අයත්න සැරසිලි අපිට හම්බ වෙනවා අරිම්බුව ගල් බිංදුව කුරුඳුරික්ක පණාම තනිපඩලංගු දෙපඩලංගු කියන දේවල් ඉතින් මේවා අපි රූපරංග වශයෙන් අඳුරගෙන මේ මොනවාද කියලා ඉගෙන ගන්න ඕන රයිට් ඉතින් එන්නේ කියපු පාඩම් මාලාව තමයි වලට හය ශ්‍රේණියේදී ඉගෙන ලබා ගන්න තියෙන්නේ. ඒක තමයි හය ශ්‍රේණියට තියෙන සිලබස් එක. ඉතින් අපි මේ පාඩම් වල අන්තර්ගත වන කරුණු කාරණා ඉදිරියේදී තවත් පාඩම් වලින් අපි කතා කරනවා එක එක පාඩම් වලින් මේවා ගැඹුරට කතා කරනවා. ඉතින් එතෙක් නැඳි සිටින්න මේ පාඩම් මාලාව හමු වෙනකම් තාමත් ඔයාලා මාව subscribe කරන්න දැන් පල්ලෙ තියෙන subscribe button එක පිටතම මාව subscribe කරලා like කරන්න share කරන්න comment කරන්න අපි ගිලෙනවා see you bye.